සම්පුවත් ලදසෙන් ඔබ වෙත ගෙන එන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාසල් දැරියක් දින 10ක් රඳවාගෙන රංචු පිටින් කරපු කැත වැඩේ මාට්ටු වෙයි. දැරියට දැඩිය ආරක්ෂාව. සිය මව සමග ආරවුලක් ඇති කරගෙන නිවසින් පිට වී ගොස් සංගීත ප්‍රසංග භූමියක රැඳී සිටියේදී බාල වයස්කාර පාසල් දැරියක රවටා රැගින ගොස් දින 10ක් තිස්සේ විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී ඇය බලපතල ලෙස දූෂණය කර තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 8 දෙනෙකු සහ අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හෝටල් කළමනාකාරිය අප්‍රේල් මාස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ලිංගිකාතවරයට ලක් වූ වින්දිත දැරිය දැඩි ආරක්ෂාව සහිතව පරිවාස භාරයට පත් කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතා නියෝග කළ විනිසුරුවරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සහ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළා. එම දැරිය අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ අනෙකුත් සියලුම සැකකරුවන්ද වහාම අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන්ටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. වින්දිත දැරිය 1.14 වෙනිදා සිය මව සමග ඇති කරගත් ආරවුලක් හේතු කරගෙන අමනාප වේ නිවසින් පැන ගොස් ප්‍රදේශයේ සංගීත සම්දර්ශනයක් පැවති ස්ථානයක සිටියදී සැකකරුවන් කීප දෙනෙකු ඇරවටා කැඳවාගෙන ගොස් රංචු ගැසී බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කර ඇති බව අධිකරණයේ හමුවේ කරුණ දැක්වුණා. සැකකරුවන් විසින් වින්දිත දැරිය කැකිරාව සහ ඉපලෝගම යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පැන්නුම වලව්වේගම සහ කන්නන් මඩුව මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි හෝටල් සහ නිවාස කිහිපයකදී දින 10ක් පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවාගෙන දෝෂණය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවසූ පොලිසිය තම දියණිය ආගිය අතක් නොමැති බව පවසමින් ඇගේ මව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවටගත් බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මේ අතර දෝෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරනු ලබන තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොළොල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව subscribe කරන්න.